ආයුබෝවන් YK film review YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ සුප්‍රසිද්ධ ඇමරිකානු රංගන ශිල්පියෙක් හා ගායකයෙක් වන ජැරඩ් ලෙටෝ විසින් ප්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වන 2021 වසරේ තිරගත වීමට නියමිත Marvel Super Hero film එකක් ගැන. මේ film එකේ නම තමයි Mobius. ඉතින් මොකක්ද මේ Mobius කියන film එක? ඒක දැනගන්න නම් ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳී ඉන්න. ඔයා YK film YouTube channel subscribe කළ නැත්නම් දැන්ම subscribe කරන්න. හොඳයි. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට මේ film එක ගැන කියන්න කලින් මේ film එකේ ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වන රංගන ශිල්පී ජැරඩ් ලෙටෝ ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න. 1971 දෙසැම්බර් 26 වෙනිදා උපත ලද ජැරඩ් ජෝෂප් ලෙටෝ ඇමරිකානු රංගන ශිල්පියෙක් සහ ගායකයෙක්. 1990 දශකයේ මුල් භාගයේදී රූපවාහිනී දර්ශන සමග සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ජැරඩ් ලෙටෝ මයිසෝ කෝල්ඩ් ලයිෆ් කියන රූපවාහිනී කතා මාලාවක ජෝර්දාන් කැටලෝනෝ ලෙස ඔහුගේ භූමිකාව කර අතර එය ඉතා ඉහළ පිළිගැනීමක් ලබා ගත්තා. ඊට පස්සේ ඌ රංගන ජීවිතයේ මෙතෙක් දුරට විවිධ චරිත කරමින් පැමිණියා. මීට අමතරව Into the Wild, Camp Wilder වගේ ටීවී වැඩසටහන් තුළ ලෙටෝ ජනප්‍රිය වුණා. ඔයාලට මතක ඇති Suicide Squad චිත්‍රපටයේ සම්ප්‍රදායෙන් ඔබට ගිය ජෝකර්ව එයත් ඔහුගේ එක් විශිෂ්ට චරිතයක්. Academy Awards රාශියක් සහ තවත් සම්මාන රාශියක් ලෙටෝ සතුව තිබෙනවා. 30 Seconds to Mars කියන රොක් සංගීත කණ්ඩායම ලෙටෝ තම සහෝදරයාත් සමග එක්ව කරපු එකක්. ඉතින් මොහු ඉදිරියේදී පැමිණීමට නියමිත Marvel විශ්වයේ තවත් චරිතයක් සඳහා පණ පොවනවා. ඒ තමයි Mobius. කවුද මේ Mobius කියන්නේ? Mobius කියන්නේ Marvel සමාගම සමග එක්ක Columbia Pictures විසින් නිෂ්පාදනය කරන ලද Marvel කොමික් චරිතයක් මත පදනම් වූ ඇමරිකානු සුපිරිවීරයෙක්. රෝයි තෝමස් සහ ගිල් කේන් විසින් නිර්මාණය කරන ලද Mobius 1971 දී ද Amazing Spider-Man චිත්‍රපටයේ දුෂ්ටයෙකු ලෙස හඳුන්වා දුන්නත් මොහු ඇන්ටි හීරෝ කෙනෙක්. ඒ කියන්නේ නරක වැඩක් කරනවා හොඳ වැඩක් කරනවා. හරියට වෙනම වගේ. Sony Pictures විසින් රිලීස් කරන මෙම චිත්‍රපටය Sony Pictures ලගේ Universe of Marvel චරිතවල දෙවන චිත්‍රපටය ලෙස සැලකෙනවා. ඉතින් මෙම චිත්‍රපටයේ කතානුසාරය ගත්තොත් ජෛව රසායන විද්‍යාඥ මයිකල් Mobius මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. මොහුට දුර්ලභ රුධිර රෝගයක් තියෙනවා. ඉතින් මොහු මේකෙන් සුව වීමට උත්සාහ කරන විට ඔහුගේ අත්හදා බැලීම් වැරදි ඔහු නොදැනුවත්වම තමා වැම්පයරයෙක් බවට පත් වෙනවා. ඉතින් මෙතනින් එහාට ස්ටෝරිය ඔක්කොම බලන්න ඕන නම් ෆිල්ම් එක නිකන් ඉන්න වෙනවා. කොහොම වුණත් මේක රිලීස් වුණාම හොඳ ෆෑන් බේස් එකක් තියෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද ඊට සමාන ඩ්‍රැකියුලා, වැම්පයර්, වයර්වුල්ෆ්ලා ඉන්න මූවිස් සහ විශේෂයෙන්ම කියන්න ඕනේ අන්ඩර්වෝල්ඩ් ෆිල්ම් සීරියස් එක. මතකනේ ඒකත් ගොඩක් හිට් වුණා. ඉතින් මේ ෆිල්ම් එකත් මේ Mobius කියන චරිතය නිසා හිට් වෙයි කියලා තමයි හිතෙන්නේ. Lost in Space TV show එකේ සමනිර්මාතෘවරුන් මැට් සසාමා සහ බර්ග් ෂාප්ලස්ගේ තිරරචනයෙන් හා ඩැනියල් එස්පිනෝසාගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම Mobius කියන චිත්‍රපටය 2021 ජූනි මාස 31 වෙනිදා රිලීස් වීමට නියමිතයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ ෆිල්ම් එක ආපු ගමන්ම අරගෙන බලන්න. එහෙනම් තවත් දවසක චිත්‍රපට ලෝකය සම්බන්ධ අලුත්ම අලුත් තොරතුරු සමගින් මම ඔයාලව හමු වෙනකන් සුබ දවසක්.